මේක තමයි ලංකාවේ පාන්දරම පටන් ගන්න පොළ. පේමන්ට් උනාට මේ නිමි ඇඳුමේ සම්පූර්ණ හොඳ ක්වොලිටියෙන් තමයි මේක තියෙන්නේ. අලුත් ලෝකේ අද අපි ඇවිත් ඉන්නේ මහරගමට. වෙලාව හරියටම පාන්දර 2යි. ඇයි මෙච්චර සෙනග? මේක තමයි ලංකාවේ පාන්දරම පටන් ගන්න පොළ. අලුත් අවුරුද්ද ළඟේනවනේ. ලංකාවේ අඩුවටම රෙදි ගන්න තියෙන්නේ මහරගම මෙතන. ඉතින් ලංකාවේ අඩුවම රෙදි ගන්න පුළුවන් ලංකාවේ පාන්දර පටන් ගන්න පොළ කොහොමද කියලා අද දවසේදී අපි බලමු. එන්න රෙදිවල මිල ගණන් කොහොමද කියලා බලමු. එන්න යන්න. පමුණුවේ ඇවිදිනකොට මට හම්බුණා ජී.ඩී. ප්‍රේමරත් මහත්මයා. ඉතින් මෙතුමා මේ ස්ථානයේ අවුරුදු 15ක් තිස්සේ වෙළඳාම් කරන පුද්ගලෙක්. ඉතින් ඒක නිසා අපි හිතුවා පොඩ්ඩක් මෙතුමත් එක්ක කතා කරලා බලන්න. ඇත්තටම කියන්නකෝ කොහොමද මේ වෙළඳපොළ ආරම්භ වුණේ? කියන්නේ කොයි වගේ අතීතයක්ද මෙතනට තියෙන්නේ? මේකට සෑහෙන අතීතයක් තියෙනවා මචන්. මටත් වඩා වැඩි අතීතයක් තියෙන මේ කෙනක් තමයි මේ මේ පමුණුව. ලංකාවේ තියෙන මම හිතන්නේ අඩුවෙන්ම රිදි ගන්න පුළුවන් එකම ස්ථානේ මෙතන තමයි. මේ 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 පොළේ ඇවිල්ලා අවුරුදු 365 දවසෙම තියෙනවා. පොයයි රිදයි සෙනසුරාදායි කියලා නෑ. මේක හැමදාම තියෙනවා. මේ සීසන් කාලේ සාමාන්‍ය රෑ 12 ඉඳලා ආරම්භ වුණාට පස්සේ කී වගේ වෙනකන් යනවද? කොච්චර විතර දවසක් සෙනගක් එනවද මෙතනට? ඒක සෙනග කියන්නේ මේකයි සෙනසුරාදා ඉඳලා සෙනග වැඩි. මේ සතිය දවස් සෙනග අඩුයි සතිය දවස් පහ. මේක ඉතින් සෙනග ප්‍රමාණය කියන්න බෑ. ඒ තරම් පුදුමාකාර විදිහට සෙනග ඉන්නවා. මේක පටන් ගන්න වෙලාවක් මං කිව්ව රෑ 12 න් පස්සේ නැගිට වෙලාවට එනවා. ඉතින් ඇවිල්ලා කොහමවත් උදේ පහුවිදා උදේ 8:00 මාර වෙනකන් 9 වෙනකන් වගේ තියෙනවා. ඊට පස්සේ මේ පේමන්ට් අයින් කරන්න ඕන. අයින් කළා මේ කඩවලට යනවා. ඊට පස්සේ පේමන්ට් තුමත් මේ පේමන්ට් අයින් කරන්න ඕන. මෙහෙ ට්‍රැෆික් එක හිර වෙනවනේ. ඒක නිසා අයින් කරන්න. සාමාන්‍යයෙන් මෙතන මේ වෙළඳාම් කරන්න එන කට්ටිය කොච්චර විතර ඉන්නවද? කොච්චර ප්‍රමාණයක් වෙළඳු ඉන්නවද මෙතන? හිතන්නේ මෙතන ඉන්නවා මේ වටේ එනකොට කොහොමවත් වෙළඳු 7-800කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. 7-800කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඔව්. සාමාන්‍යයෙන් මෙතන මං හිතන්නේ පාන්දර 2ට රෑ 12ට පටන් ගත්තත් ඕනි තරම් කට්ටිය මෙතන බාණ්ඩ මිලදී ගන්න ඉන්නවා. ඇයි මෙතනට මේ මෙච්චර සුවිශේෂීත්වයක්? මේ ඇවිල්ලා මේ ලංකාවේ කිසිම තැනක නැහැ මේ වගේ මේ පේමන්ට් උනාට මේ නිමි ඇඳුමේ සම්පූර්ණ හොඳ ක්වොලිටියෙන් තමයි මේක තියෙන්නේ. පේමන්ට් කියලා උඹින් පල්ලෙන් ගහලා වැඩ කරන්නේ නැහැ. ඕන මේ ඇඳුම කරන් බලන්න හොඳට ඕලොක් කරලා හොඳට ඒ ඇඳුම පාවිච්චි කරන්න පුළුවන් කඩ සාප්පුල ඇඳුම් වගේම තමයි. ඒ ගාණෙන් සුපුංගාක් අඩුයි. ඒ රෙඩ් බාලවක් අදින්න එතනින් ගියාම මේ එහෙම මොකුත් නෙමෙයි. ඕන කෙනෙක් අරන් බලන්න මේ ඕනම රෙද්දක් ඕන දැනකින් හොඳට මේ කඩ සාප්පුල විදිහට මහ කඩවල විදිහටම ඕලොක් කරලා අවුට්ලයින් ගහලා ඒ හොඳට රෙද්ද හොඳට නියම නීට් එකට දිනනවා. ඔව්. ඉතින් දැන් මහරගමට කෙනෙක් එනවා නම් පමුණුවට කෙනෙක් එනවා නම් මොනවා හරි රෙදි ගන්න මෙතනට ඕල්සේල් විතරද කරන්නේ? එහෙම නැත්නම් රීටේල් කරනවා කොහොමද? රීටේල් කරනවා කියන්නේ මෙහෙමයි. ඕල්සේල් විතරයි කරන්නේ. රීටේල් කරනවා නම් ඉතින් එකක් තුනෙන් හයෙන් අඩුව දෙන්නේ නැහැ. එහෙම අඩුව ගන්නවා නම් පොඩ්ඩක් ගන්න වැඩි වෙනවා. ඔව්. දැන් අවුරුදු කාලෙින්ද සමහර වෙලාවට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මටත් මොනවා හරි රෙදි ටිකක් ගන්න මෙතනට පාන්දර ආවොත් අඩුවට ගන්න පුළුවන් කියලා. එහෙම කෙනෙක්ට අවස්ථාවක් තියෙනවා දෙකක් වගේ සාමාන්‍යයෙන් ගාලි තුනේ ඉඳලා ගන්න පුළුවන්. අඩුවේ ගුවට එහෙම මේ රාස්ම අඩු වෙන්නේ නැහැ. දැන් රෙදිලත් එක්ක රෙදිමිල මහ කරන් බිල් අරවා මේ ඒවත් එක ගමන් ටිකක් වැඩි. ඊතර වලට වඩා මේ පාර වැඩි. ඔව්. ඉතින් මේ තමන්ගේ අවශ්‍යතාවය තමන් සපුර ගන්න පුළුවන් නේද? ඒකේ මේ කරන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් ගොඩක් අය කියනවා මේ ස්ථානයට අහමර දැන් පොලක් වගේ නිසා බඩුවල ක්වොලිටි කොහොමද දන්නේ නැහැ කියලා. හැබැයි ඕල්සේල් ගිනිච්චා මෙතනින් කඩවල ඒවත් විකිණනවා. එතකොට මේ වගේ තැන්වල තියෙනවද මේ කඩවලත් විකිණන්නේ? මට එහෙම කියන්න බෑ. මේ කියන්නේ මේ කඩවලත් මහනයා ඉන්නවා අපිත් මහනවා. ඉතින් අපේවත් අරගෙන ගිහින් බලන්න කියන්නේ ඔය කියන ඕන කෙනෙකුට මම ගැරන්ටි කරනවා. හැබැයි මෙහෙමයි. දැන් මම රුපියල් 100ට දෙනේක රුපියල් 20ට තියෙනවා. මගේ රුපියල් 100කේ හොඳ ක්වොලිටි තියෙනවා. රුපියල් 20කේ ඒ ක්වොලිටි නෑ. එහෙම වැඩකුත් තියෙනවා ඉතින්. ඉතින් මම ගැරන්ටි කරනවා මේ පමුණේ බඩු වලින් ඕනම තැනකින් හොඳ නිමාවක් තියෙන බඩු තියෙනවා කියන්නේ. අනිවාර්යයෙන්. හොඳ නිමාවක් තියෙන ඕන කෙනෙක්ට මම ගැරන්ටි කරලා කියනවා හරි බඩුවක් ගන්න හරියට වියදම් කරලා ගන්න ඒ බඩුව කල්පවත්මක විදිහට අනිත් කඩසාප්පු වල විදිහටම පාවිච්චි කරන්න පුළුවන්.
ඔව් ඉතින් අවුරුදු 15කට වඩා අධ්‍යක්ෂීම් තියෙන පුද්ගලයෙක් කියන්නේ මේ ස්ථානයට આવොත් අපිට හොඳ ක්වොලිටි එකේ තියෙන ඇඳුමක් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතන මේ ස්ථානය ගත්තට පස්සේ කෙනෙක් මොනවා හරි ඉදි ගන්න වෙනවා නම් මෙතන පොත්තමේ ඉඳලා සෑම දෙයක්ම තියෙනවනේ. අපි පොඩ්ඩක් මතක් කරමු මෙතනට આવුත් ගන්න පුළුවන් දේවල්. මෙතෙන්ට આવුත් දැන් මේ උදේ කොහොමත් 6න් පස්සේ තමයි ওই පමුණේ හරස්පාර ওই පොත්තම් කඩන ඌල් කඩේ ඒව අර ඉන්නේ. මෙතන උදේ රෑ කොහොමත් රෑ 12 විතර විවුර්තෝ තියෙනවා. ඉතින් 6න් පස්සේ පමුණේ හැපැත්තට ගිහලා ඕනම දෙයක් ගන්න පුළුවන්. නූල් ඉඳලා ඉඳි කට්ටි ඉඳලා මැෂින් පාර්ට්ස් ආරම්භන ඕනම දෙයක් තියෙනවා. ඕනම දෙයක් ගන්න පුළුවන්. එතකොට වයස් ભેදයක් නැතුව ඕනිම ඇඳුමක් ගන්න හොඳම තැන මෙතන. මම හිතනවා ඒක එහෙමයි කියලා. ඒක මම කියනවා මේක මේ වයස් ભેදකින් තොරව මුදල් වලින් බලන්න කියන්න ඇවිල්ලා. ඔය අයින කෙනෙකුට ඇවිල්ලා බලන්න කියන්න කොහොමද මේ 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 මෙතන ප්‍රයිසස් කොහොමද මේ රෙද්ද ක්වොලිටිය කොහොමද මහණේගේ ක්වොලිටිය කොහොමද ඒ බලන්න කියන්නේ. ඒක මම ගැරන්ටි කරනවා. අනිවාර්යයෙන්ම. එතකොට ඔබතුමා දැන් මෙතන අවුරුදු 15කට වැඩි කාලයක් මෙතන වෙළඳාම් කරනවා. කොහොමද ඒ අත්දැකීම? ඉතින් හරි සුන්දර ජීවිතයක් අපි ගත කරන්නේ මේ වාන්දරේ නවා. ඉතින් ඔය මෙතෙන්ට අවශ්‍ය අපිට අවශ්‍ය හැම දෙයක් තියෙනවා. අපි ගවලුට අවශ්‍ය හැම දෙයක් වෙනවා. අපිට තේක පවා එනවා. අපිට ගෙදරට අවශ්‍ය කුරුබඩු පවා හැම දෙයක්ම එක එක කෙනා ගේනවා. ඉතින් අපිට අවශ්‍ය දේ අපි අරගන්නවා. ඉතින් හරි සුන්දරව ගෙවිලා යනවා. පමුණුව කිව්වහම සාමාන්‍යයෙන් මෙතන පොලක් කියලානේ කියන්නේ රෙදි ගන්න පොලක්. එතකොට සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට පොලකට ගියහම අපි දකින ලොකු සද්ද බද්ද ගෝසාවක්. හැබැයි මෙතන හරි නිෂ්කලංකයි නිදහස්. මොකද්ද මේ වෙනස? කෑකෝ ගහන්න දෙයක් නෑ. Tamanට අවශ්‍ය බඩු අවස තට්ටුල දාලා තියෙනවා. ආවා කතා කළා. ගත්ත ගියා. ඒ ඇවිල්ලා මෙතන මෙහෙ අර ඉන්නේ කෑකෝ ගහන සීමේ අවශ්‍යත් නෑ. ඒ ඕවල දැක්කම මෙතන කොහොමද කියලා මේ අවුට දිගටම තියෙනවනේ. වටේම ගහලා නෑ. කෑකෝ ගිහිල්ලා මුකුත් නෑ. Tamanට අවශ්‍ය දේ Tamanට අවශ්‍යත්වෙන් ගත්ත සල්ලිත් ගියා. වෙන පොළවල් වල අපි දකින්න සමහර වෙලාවට රණ්ඩු වෙනවා. ඉතින් එහෙම දේවල් දකින්න නැද්ද? මෙතන හරි දුහද සීලි කට්ටියක් ඉන්නේ. හරි සුහද අපි සහෝදර සහෝදරිය වගේ දෙමෝපිය දරුවෝ වගේ තමයි අපි මෙතන ඉන්නේ. අපි බොහොම සුන්දරව දවස ගත කරනවා. අපි කිසි කෙනෙකුට කෑකෝ ගහන්නේ නැහැ. කරදර කරන්නේ නැහැ. දැන් එහා සට්ටු නැතිද? එයා කතා කරලා කියන මේ සට්ටු ජීව ගන්න කියන. මේ සට්ටු නැද්ද? අපි එහා සට්ටුෙන් ගන්න කියන. අපි අර හොඳ එකමුතුතාවයක් තියෙනවා අපි ගාව. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපිට මේක සරලව ගෙනියන්න පුළුවන්. ඔව්. පාන්දර දෙකට මේ වගේ තැනකට එනවා කියන්නේ වෙනමම අත්දැකීමක්නේ. මේ අවුරුදු 15ට වැඩි කාලයක් අත්දැකීම් එක මොකද්ද ලැබිච්ච සුන්දරම වෙනස්ම අත්දැකීම මේ ස්ථානයේ ලැබපු මිනිස්සු ගන්න මිනිස්සු ජීවත් වෙන ගහන සටන හරි අපිට ඇහැරෙන්න ඉන්නක් නැහැ මහ පාන්දර කියන්නේ අපි ආන් ටිකට එනවා නම් මෙතන එකමාරටවත් ඇහැරෙන්න ඕනේ. එතකොට අපිට ඇහැට නිින්දක් නැහැ. අපි ඇවිල්ලා කාට හරි සේවයක් කරගෙන අපේ ජීවිතේ ජීවිකාවක් ගෙනියන්න අපි කරගෙන එන අයත් හරි සුන්දර කට්ටිය ඉන්නේ. ඇවිල්ලා මේ වංචා කරලා එහෙම මෙහෙ කරන කට්ටිය නැහැ. අපි සාපෙන් වැඩිය ගියත් ඒගොල්ලෝ සමහර වෙලාවට අපිට ගෙනත් දෙනවා. සද්දම දෙනු වැඩියොත් අපි ගෙනත් දෙනවා. ඒ වගේ මේ ලංකාවේ දැන් ඊයේ රෑ අපි මේ අම්පාර මඩකලපු ඒ වගේ තැන්වලින් ඊයේ රෑ බස් එකේ නගින්. ඊයේ රෑ බස් එකේ නගලා පිටකොටුවෙන් බහින රෑ 1-2 වෙනකොට. ඊට පස්සේ මෙතෙන්ට එනවා. ඇවිල්ලා බඩු ටික ගත්ත උදේ ගියා. ලංකාවේ නන්දෙසින් ලංකාවේ සාමාන්‍යයෙන් මෙතනට එන්නේ නැති කෙනෙක් නැහැ. ඒ කියන්නේ මුළු රටෙම එනවා මෙතනට. ඔව් මුළු හැමතැනම එනවා කියන නිසා මම නෑවිත් නම් අපි දන්නේ විදියට අනුරාධපුර පොළොන්නරුවේ මෙදපච්චය තිරුණාමලයේ බදුල්ල බණ්ඩාරවෙල මේ හැමතැනම අපි එක රෙදි ගන්න කස්සමල ඉන්නවා. ඔව්. ඉතින් අද දවසේදී අපි කතා කරමින් හිටියේ ජී.ඩී. ප්‍රේමරත්න මහත්මයාත් එක්ක. ඉතින් අවුරුදු 15කට වැඩි අත්දැකීම් තියෙන මේ පමුණුවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔබට මොන හරි රෙදි අවශ්‍යතාවයක් තියෙනවා නම් දැන් අවුරුද්දක් නැග එනවා අඩුවටම රෙදි ගන්න තියෙන හොඳම තැන. ඒ වගේම තමයි ලංකාවේ පාන්දර දෙකට පටන් ගන්න එකම පොළ තමයි මේක රෙදි පොළ. ඒක නිසා ඔන්න එන්න කියලා ආරාධනා කරන ඔබතුමාටත් අවස්ථාවක් තියෙනවා බලන් ඉන්න කට්ටියට එන්න කියලා කියන්න පමුණුවට. ඔය ඕනම කෙනෙකුට ඕනම වෙලාවක ඇවිල්ලා උදේ 8-9 ඉස්සෙල්ලා ඇවිල්ලා Tamanට අවශ්‍ය රෙදි ප්‍රමාණය රෙදි පිළි අරගෙන මං හිතන්නේ පාඩුවක් නැතුව යන්න පුළුවන් එකම ස්ථානය තමයි මේ පමුණුව. ඉතින් එන්න ඇවිල්ලා බලන්න එක අපි කිව්වට එක වතාවක් ඇවිල්ලා බලන්න බලලා ඉවරලා ඊට පස්සේ අහලා සසඳුල බලන්න කොහොමද කියලා එතකොට හතිය. ඔව්. ඔන්න එක වතාවක් આવොත් හැමදාම එන තැනක් බවට පත් වෙයි රෙදි ගන්න පමුණුව. ඉතින් පාන්දර આવොත් අපිට හැකියාව තියෙනවා මේ විදිහට අඩු මිලට හොඳම රෙදි මිලි දී ගන්න. මෙතන පොලක් කිව්වට රෙදිවල ක්වොලිටි එකේ අඩුවක් නැහැ. ඒක නිසා ඔන්න එන්න කියලා අපිත් විවෘත ආරාධනා කරනවා මෙතනට ඇවිල්ලා දැන් අවුරුදු කාලය නිසා අවශ්‍ය රෙදි සියලු දේම ගන්න එන්න පමුණුව පොලට. ඉතින් අලුත් ලෝකේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන් subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. මේ වගේ videos රාශියක් ඉදිරියටත් ඔබට බලන්න හැකියාව තියෙනවා.